ආයිබෝුවන් දුේ පුතේ ඔන්න මම අදාතුයාලඟ නිවස්සටවා අද මම කියල දෙන්නේ තුනශ්‍රයණයේ සිංහල විෂේයට අය නාම පද. හරි ඕල දන්වද නාම් පද කියන්න මොනවද කියලා දන්න නෑනේද. හරි! මම කියල දෙන්නන් වාලට නාම පද කියල කියන්නේ මොනවද කියලා. නාම් පද කියල දෙන්න කලින් ඕලට තියෙන චූටි වැඩක්කන්න. මොකත් දන්නවද. ගන්නක ඒ ෆෝකොලයක්. බැන් ඔය ඒෆෝ කොලයේ ඔයාල ගත්ත ඒෆෝ කොලේ ඔයාල කැමති මොන හරි රූපයක් අඳින්න ඔයාලා කැමති මොකක් හරි රූපයක් අඳින්න ඇඳල එක නමලියන්න හරි ඔයාල ඇන්ද රූපයට නමලිින්වනේද හරි දැම් බලමු ඔයාලා ඇඳ රෝපයමකක්්ද කියලා. හරේ ඔයාල ඇන්ඩේ? ම හරි දෙයක් නේද පැන්සලක් මකනයක් ම හරි දෙයක්ද දෙයක් ඇැදෙනත්තං ඕගොල ඇඳල තියෙන කවරු හරි කෙනෙක්ව ඒ කනම් මතාත්තා ඔයාාව ඒ වගේ කෙනෙක් නේ දැන්ඩ දැන් දෙයක්ත් කෙනෙක්වත් ඇඳපු නැතියා එහෙනම් ඇඳල තියනෙ පන්සලක්ම පල්ලයක් පාසැලක් වගේ තැනක්ද ඔය තුන්නින් එකක් වත් ඇදපු නැති අය. ඇඳලා තියෙනෙ අනිවා රේමමකක් දන්වද සතෙක්ව පූසෙක් බල්ලෙක හාවෙ සිංහයේ වගේ සතෙක් නේද දන්නවද පුතේ. ඔයාල ඇන්දේ නාම පදයක් නාම්පදයකට අයද්‍යයක් තමා ඔයාලා ඇන්දේ. එතකොඩ දන්නවද නාම්පද කියලා කියන්නේ දෙයක් කෙනෙ තෑනක් සතෙක් හඳන්වන නම් තමා, නාම පද කියලා කියන්නේ මොනවද ඔව දෙයක් කෙනෙ තෑන සතෙක් හඳුවල නම් තමා නාම් පද කියලා කියන්නේ දෙයක් කියන්නේ පුතේ මගක්හරි ද්‍රව්‍ය ද්‍රව්‍යයකට තමා දෙයක් කියලා කියන්නේ කුඩයක් බෑගයක් පුටුවක් මේසයක් පැන්සලා කඩිකෝදුවක් ඕ වගේ දේවල් තියෙනවන අන්නේ දේවල්වලට අපි කියනවා ද්‍රවව්‍ය නාම කියලා. ඕහ ද්‍රව්‍යනාම කියලා කියන්නේ මොනහරි දේකට පැන්සලාක් මකනයක් කුඩයක් සපත්තුවක් ඕ වගේ දේකට තමා ද්‍රවව්‍යනාම කියල කියන්නේ. හරි අපි බල කෙනෙක් කෙනෙක් නිහෙමන් ඇත්තම් පුද්ගලයෝ කියනෙ කවුද කියලා ඔහ! ඔයාල්ලගේ ගුරතුමිය වෛද්‍යවරිය. සිදුහල් පතිනිය එහෙමත් ඇත්තං ඔයාලෑ ගෙදරන්න සීය ආච්චි අම්ම තාත්ත එයාලා හඳුවන්නේ පුද්ගරනාම විදිහට. තවත් මේ පුද්ගරනාම යට තට ගැන දෙයක් තියෙනවා. මොනවත් දන්නවද වගේම ඔයාලගෙනම් ඔයාලගේ යාලුවන්ගෙනම්. ඒ හැම නමක්ම පුද්ගලනාමයක් තමක්. දැන් අපි බලමුත් හැනක්. හඳන්නන එහෙමත් නැත්නම් ස්ථානයක් හඳුන්නන්න නම්මනාද කියලා ව පාසැල පල්ලිය රෝහලඔලග නිවස ඒ වගේම තමපුතේ ඕල ජීවත්වෙන ගමත් නර්රාධපුරේ පොළන්නරුව මහරගම් අන්නේ වගේ තැන් අපි හඳන්නනව ස්ථානනාම කියලා තැනක් හඳන්නන නම් ස්ථානනාම දැන් අපි බලමු සතෙ ඕ සතෙක හඳන්වල නම්ම නද කියලා බලමු දැන් සතෙක් හඳුන්න නම්වනද කියලා බලන් ඔයල්ල දන්න සත්තු ටිකක් ඒ නාමයකේවාඳුවරක් කොටිය සිංහයා ඉරවා ඔව මේ වගේ සත්තුපුතේ හඳුන්වනවා සත්වනාම කියලා. සතෙක් හඳුන්වන නම්වලට තමයි සත්වනාම කියලා කියන්නේ. රි දෙ අප පාය මුුලයිඉදම් බලමු මොකක්ද නාම් පද කියල කියන්නේ ඕ නාම පද කිය කියන්නේ යම් කිසි දෙයක් කෙනෙක් තෑන සාතෙක් හඳන්නන නම් එතකොට දෙයක් හඳුවන යම නද ඕකුඩය පැන්සල දෙයක් හඳන්නල දේවල්ලට අපි කියනව ද්‍රව්‍ය නාම කියලා එතකොට කෙනෙක් හඳුන්වන කොට සිය ආච්චි, ගුරුතුමිය හෙදිය අන්නේ වගේ කෙනෙක් හඳුන්වනකොට කියන පුද්ගලනාම කියලා. තැනක් හඳුන්වොනේවමනාද පාසල පල්ලිය වලයි ගම හදුන්වොනේවමනාද ! ස්ථානනාම එමට කියනවයි ස්ථානනාම කියලා. දැන් කියන්නක සත්ත නාම සතුන් හදනර නම් ඕ සතුන් හදනර නම් ගිරවා පූ සබල්ල ඔවගේ සත්තු හදනරනම් සත්ත නාම. පුතාලට තේරුුණාද පාඩම නාම්පද කියල කියන මුොකද්ද කියලා පුතාලට තේරුුණාද වට කමෙන්ට්ස් කරන්නඔලට තේරුනානා හරි. ඔල්ලට පාඩම පිළිබඳ නාම්පද පිළිබඳ අවබෝධයක් ලැබෙන් නැති කියලා. ඒ නිසා මංයාලට ප්‍රශ්න කිහිපයක් දෑම බලන්න පුළුවන්ද කියල උත්තරලියන්න උත්තරත් මගේ කමෙන්ටස්සර සටහන් කරන්න. හෙටත් එෙනව පුතේ මම නාම් පදවල දෙවනි කොටස කියලා දෙන්න. ඒ කියන්නේ. ප්‍රාණවාචී අපරාණවාචී නාම්පදයි ඒවෙක්්‍රිය වේදන හැටිය කියලා දෙන්න. හෙටත් මම එනවා. එතකපුතාල පරිස්සමෙන් ඉන්න.